අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. මැතිවරණයක් ගැන කතා කරමු. මේක හරියට පැහැදිලි නෑ මොකද මල ආණ්ඩුපක්ෂයේ කට්ටිය. මේක ඇත්තට තියෙනද මේ වගේ මංගල ඇයිද මොකද වෙලා තින්නේ? පක්ෂයක් විතර ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. ඉතින් අපි ව්‍යවස්ථානුකූලව මැතිවරණ තියන්න ඕන හැම අවස්ථාවකම ඒ මැතිවරණේ තියන්න ඕන කියන විශ්වාසින දේශපාලන පක්ෂයක්. ඉතින් මේ වසර තුල විශේෂයෙන්ම අපි ග්‍රාමීය මට්ටමින් ප්‍රතිව්‍යුහගත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ අවසානයේ මේ මාසයේ අවසානයේට පෙර ග්‍රාමීය වශයෙන් පාක්ෂිකව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරන්න. ඉතින් අනු අපි පැහැදිලිවම විශ්වාස කරනවා අපි මේ රටේ වර්තමානයේ පවතින ශක්තිමත්ම දේශපාලන බලවේගයේ විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යලි යලි තහවුරු වීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් දැන් ඔබතුමාලාගෙන් අපිට බැලුවාම පේන්නේ පොට්ට පොට්ට කට්ටිය ගැලිලා යනවා. නිමල්ලා සමාජ ප්‍රතිනිධියේ තමාර කර ඔබතුමාලාගේ වෙන් කියලා නිකන් වෙන පැත්තට සහය දෙන ගතියක් අපිට පේනවා. දැන් සමහර කණ්ඩායම් පොට්ට පොට්ට ගැලවිලා යනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගැලවිලා ගිහිල්ලා නැහැ. දැන් ඔය බොහෝ තනතුරු තානාන්තරවලට පක්ෂ මාරු කරපු අය අපේ පක්ෂෙත් දෙක සංධානගත වෙති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් නියෝජනය කරපු අය. ඉතින් ඒ අය කාලානුරූපව සංධාන වෙනස් වෙනවා. ඉතින් මේක අලුත් කාරණයක් නෙවෙයි. මොකද ඒ අය දකිනවා සමහර අවස්ථාවල ඒ අයට වඩා වාසි ඒ අයට රටටවත් තමන්ගේ බල පාක්ෂිකටත් නෙවෙයි ඒ අයට වඩා වාසි මේ අහවල් සන්ධානයක සන්ධානගත වීම කියන කාරණේ. ඒ අනුව සන්ධාන බොහෝ අය කාලානුරූපව කාලෙන් කාලට වෙනස් කරනවා. එහෙම නැතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගැලවිච්ච කෙනෙක් නම් මම දකින්නේ නැහැ. ඔය කියන හැමනාකම නමක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්නකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඉල්ලාස් වෙන්න ඕන කියලා ලියුම් දීපු අය. සහ ඒ විතරක් නෙවෙයි අද ඒ අය සන්ධානගත වෙන්න උත්සාහ කරන අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පොදු ජන පෙරමුණට දැඩිසේ චෝදනා කරා මේ වගේ අය අපි ගාව ඉන්නවා කියලා. ඒ වගේ අය අපි ගාව ඉන්නවා. ඉතින් ඒ හින්දා පොදු ජන පෙරමුණට ඡන්ද දෙන්න එපා කියපු අයවත් ඉතින් ඒ අය අද සාකච්ඡා කළේ එයාගේ පක්ෂවලට ගන්නවා. ඉතින් මේ අනුව පැහැදිලිවම පේන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කිසි කෙනෙක් ගැලවිලා නැහැ. හැබැයි අපි දෙක සන්ධානගත වෙලා හිටපු සමහර දේශපාලන පක්ෂ තමන්ගේ වාසිය වෙනුවෙන් මේ සන්ධාන මාරු කරලා තියෙනවා. ඒතකොට මේ අපි පරණ කතා තමයි ශ්‍රීන නිදහස් සභාව අපේ නරස් සභාව පෙරමුණ තුමා ප්‍රමුඛ කණ්ඩායමක් කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ කණ්ඩායමක් කියලා මේ වෙනම නැවතත් සජීවට එක්තු වෙලා තියෙනවා. දැන් ඒගොල්ලෝ දැන් අදාළ මහත් සාකච්ඡා කරගෙන ඒගොල්ලොන්ට වෙන මාර්ගික ප්‍රතිපත්තියක් තියෙන වෙනම ක්‍රමවේදයක් තියෙන මේකට ගැලපෙන්නේ නැහැ ශ්‍රී ලංකා මේ පොදු ජන පෙරමුණ කොහොමද ගැලපෙන්නේ නැහැ. ඒතකොට සජීවෙත් ඉච්චර ගැලපෙන්නේ නැහැ. යටි ජන බලවේගෙත් ඉච්චර ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ ආරාධනා කරන අපිත් එක්ක අලුත් ගමනක් යන්න අපේ ආර්ථික ප්‍රතිපත්ති වලට මේ ජනාධිපතිවරණය දක්වා යන කමිටිය කියලා. ඔබතුමා හිතනවද එහෙම එකක් පුළුවන්ද වුන්ට? ඔය කියන හැමෝම මෙරටේ පහුගිය ආණ්ඩුවේ හිටපු අය. ජනතා විමුක්ති පෙරමුණත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් හිටියා. යහපාලන ආණ්ඩුවේත් හිටියා. ඒ වගේ ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුව බාර විටි එතුමල් අපේ ගෙවල් වලට හරි ඇවිල්ලා ලැට්වලවල් හරන්න කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුතු යහපාලන ආණ්ඩුව. ඒ වගේම තමයි දල සලහා පෙරමුණ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සහ ඊට පෙර ආණ්ඩුවල හිටියා. ඒ අනිත් පැත්තෙන් අපි ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්තයත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයෙක් විදිහට හිටියා. ඉතින් මේ හැමෝම අද තමන්ට පුළුවන් කියන කාරණේ කියනවා. හැබැයි මේ අයගෙන් වඩාත් ප්‍රායෝගිකව තමන්ගේ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත් කරපු කණ්ඩායම කවුද? මතන ජනතාව එක පැත්තකින් බලන්න ඕනේ. මොකද සුරංගනා කතා කියන්න පුළුවන්. දැන් මේ හැම කෙනෙක්ටම කරන්න බැරි පොරොන්දු දෙන්න පුළුවන්. යහපාලන ආණ්ඩුව රුපියල් 10,000කින් පරිවැඩි කරනවා කියලා බලයට ආවා. ඇවිල්ලා වැඩි කළා. ටික දවසකට පස්සේ කිව්වා 10,000න් වැඩි 10,000 වැඩි කරපු ඉඳන් අමාරු වැටෙනවා කියලා. ඉතින් මේ දැන් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමාම යහපාලන ආණ්ඩුව බලයට ගන්නකොට කිව්වා 20යි 20 මේ රටේ ණයබරෙන් අයින් කරනවා කියලා. ඉතින් එතුමා අද තාම ණය ප්‍රතිව්‍යුහගත කරනවා. නැවත වතාව බලයට ඇවිල්ලා දැන් ඇත්තටම යහපාලන ආණ්ඩුවෙන් ගත්ත ISB තමයි ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නේ. ඉතින් මෙහිඳ මේ සුරංගනා කතා කියන්න මිනිසුන්ට ලස්සන චිත්‍රයක් මවන්න මේ හැම දේශපාලඥයෙක්ම පුළුවන්. හැබැයි වඩාත් ඔය කියන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු දේශපාලන බලවේගයේ කුමක්ද කියන එක තමයි මම හිතන්නේ මෙරට ජනතාව හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ අතින් බැලුවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි කියපු දේවල් බිම් මට්ටමේ යථාර්ථයක් කරපු දේශපාලන බලවේගයකට තියෙන්නේ.
Memang iswasa kan, tapi dekat lu ekor hidup aja. Mahindra Rajapaksa dengan itu betul, mah dedas pahai balai itu gini dalam salah satu memang tuh besar balai yang kayak nirmana ekor pun aik. Artik beti pati katanya, tapi silu dengan apa? Wamei desa panen niujine ekor, merate desa artik itu unvi itu ikil iswasa kan aja. Memang itu naya, tuh mah dekat, tapi sakat cakaran puluang. Tinggal tuh mah desa panen tiga katanya, evela aja tuh mah hidupu kandaura, tuh mah iswasa kan pude. Tinggal, tapi jiwite nuik tiga kan, nanti tinggal hamat tiga tuh harian nitne. Itu Mahindra Rajapaksa dengan itu, tuh ma mama orang tuh visi tuh nih, tapi desa pan, mama desa pan, lalu kalo JLP risemut tuh ma, tamai mana hunkak mau dawu kare, mana hunkak awad upades dunne, desa pan ne pilih bandu, boho karena pilih bandu, mata jati antara desa pan ne pilih bandu upades dunne, kiala dunne, sambanta ati karena, medihat tuh nih JLP risgaru amate tuh ma, inda, mata nih, gawurwe apatih, no, I think idiri kalasima, balum api, idiri edi kohmad api, nawate wata awak, ikutu nawade, idiri te nawade kini karena pilih bandu, anagade tiendu karo. Gota be Rajapaksa janadi putu mage andu ata tiena pradana tama chodana balanna eka patthakin badu adu kara kiyala ani patthakin ai viduli bila wedi kala hari viduli adu wada dunne natte kiyala tawa patthakin ai tel mila wedi kala hari ai tel dunne natte kiyala avasaane apita viruddho nadu teenduwakut dala badu adu kara kiyala naya gewwa kiyala IMF giye naha kiyala maha dewanta chodanawak damma bethi me karana baluwama Ida ape andua jana tawagi jiwana biedama awama karege na deshi artike nangwa lana gamang mirate artike balewe artike kurna gime wada pirulak biaya ame kapi yeduna aragale akawa aragale te bina sakkuruna aragaleng bodu sakan hiti ai badu wedi karan nette kiela aragaleng bodu sakan hiti ai jana tawada sahana dene kiela samurdi ada virudu aragale bodu sang hiti a samurdi sahana dara dene wada virudu sahana dara ming pasi dene pe kiela Viduli bila wedi karan netti ayi kelar agale bodu sakin hitiya. Ini wartaman janadi puti beri ada benar monokaran karan nanti dingin. Manusia baleta abe aragalin itu aragale ilim itu karan none. Aragale ilim waling kota sak itu mah itu kalah tiyo. Ani peteng aragale itu kahale lewa. Yang nego me aneh nih itu kuda mula mono karan gay serati agni nih deh. Be ani peteng aragale karena bohoi ilim itu mah itu karan no. Itu ingin hinda itu mah ta IMF yang nego itu mah IMF gya. Usaha yang kiwapi IMF gini nanti tapi beri dikit, nanti itu mah gila dia, nanti kini itu mah beri dikit lah minus. Jadi metenya mukad tapi awasan ini, ini desa pan nih kawasan, tahu dulu tak tapi mereka depan terah ada gan nih ada, ini mana tentang tapi prajogi kau, ini bim matte ini dah, mereka tuh wisudu mah kau anak itu kan nih kini prasnya, tapi tiri beladi ini, tapi dana Sri Lanka bodoh jangan pernah mau nanti ini wakil mata mai, ini arbu deng rata godana godain, saham ini rata janata bagi jiwa nanti tuh usah sekarang. Awasnya pada pilih belak kek, kayak diri aja anna awasnya mau apa teh nirmana kirim. Online bill dengan sambaran kata apa kita lakuin? Oh, betul mana lah. Sri Lanka bodoh jangan teremuna video ke online bill dengan sahaya dina wadah nih. Eh, pilih bandu api diri ke awasnya saka cakar no. Abi api ekapet teking wiswa sekar no. Yam niamanya ya yutui. Mungkin ada bahu aja ke pahugi lihat tuh araksha kiri mata tapi kadi tu karan no. Oh nih, mudah mudah hari pahugi ya kali Ratnapura Siduweje Siduwe. Dua amma meruwa kiela Maha Vishala katika avatak madhyasa samaja madhya kodna guna. Samahara madhya vedin itamat pahat vidire dua gana katha keru. Be maa sahaya kata pasi dua nidahas vela gedera villa. Deng vena kenek tamai me gatane kalati enne kela polisi mo kieno. Deng ela mea da mokadda venni. Eveni avastha avakadi ela mea ge paudgulikatwe pili bandho vagakim bargane kaut.
ඒ ළමයට වෙච්ච අසාධාරණයට ද අපි දේශපාලඥයෝ අපි ගැන මාධ්‍ය කියන ඒවා අපි එතරම් ගණන් ගන්නේ නැහැ මොකද අපි හැදිලා තියෙන එක ඒ පරිසරයේ වටේ හැබැයි ඒක සාධාරණ නැහැ ඒක සාධාරණ නැහැ කිසිසේත් අපි ඉවසගෙන ඉන්නවා හැබැයි ඉතින් රත්නපුරේ වගේ ගමක හැදිච්ච අහිංසක දුවෙක්ට ඒ පීඩනේ දරා ගන්නෙ කොහොමද ඒ වක්කින් බාර ගන්න කවුද ඒ හින්දා යම් නියාමනයක් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමා හිතන්නේ ද අපේ කාලේ පුරාවටම අරගලේ තිබු තරුණ නායකත්වයක් එහෙම වෙනසක් නේ ඊළුවේ ඔබතුමා හිතන්නේ නැද්ද මේ වෙලාව තමයි සුදුසුම වෙලාව ඇවිල්ලා රට ගොඩ ගන්න සුදුසුම වෙලාව ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන සුදුසුම වෙලාව මේක තමයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද මම පෞද්ගලිකව හිතනවා මේ වෙලාව තමයි පක්ෂයේ ශක්තිමත් කරන සුදුසුම වෙලාව මොකද අපි තරුණ නායකයෙක් හොයනවා නම් අපි තරුණයි නම් අපේ වක්කීම තමයි මේ වෙලාවේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා 1970 1993 පාදයාත්‍රා ගිහිල්ලා තමන් විශ්වාස කරන දේශපාලන කඳුර ශක්තිමත් කරා වගේ අපි නියෝජනය කරන දේශපාලන කඳුර ශක්තිමත් කරමින් මේ රටේ අවංකව මේ රටේට ආදරය කරන දේශීයත්වයට ගරු කරන සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක අවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනගන එක. එහෙම නැතුව මේ වෙලාවේ යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අවස්ථාව තමයි තමන්ට උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් අවස්ථාව කියලා නෑ. ඒක සාධාරණ නෑ ඒක වෙන්නේත් නෑ මේ විදියට. එහෙම හුඟක් අය බලන් හිටියා. දැන් සමහරු ওই දේශපාලන පක්ෂ මාරු කරන්නේ එයා හිතනවා මේ වෙලාව තමයි එයාට හොඳම අවස්ථාව බලයට එන්න. සමහරු මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ තමන්ගේ සියලු කාරණා පැත්තක තියලා. තමන් උපයාගත්තු සියලුම දේත් පැත්තක තියලා. එයා හිතනවා මේක තමයි හොඳම අවස්ථාව කියලා නෑ. මේක තමයි දේශපාලන වශයෙන් තරුණයෙක්ට පරිණත වෙන්න තියෙන හොඳම අවස්ථාව. ඉතින් මම හිතන්නේ තනතුරු තානාන්තර කෙසේ වෙතත් අපි එක පැත්තකින් අපි නියෝජනය කරන කඳවුර අපි නියෝජනය කරන පිරිස ශක්තිමත් කරන අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි තමයි තවුනේට මේ මැදිරණේ මේ සිටුේෂන් එකේ ඔබතුමා ඔය කියන තවුනේට පරිණත වෙන්න තියෙන අවස්ථාව කියන කතාවනේ. ඒ කියන්නේ අපිට ඔය කියන කතාවේ අනිත් පැත්තක් තියෙනවනේ ඒක. මේ ගමන ජනාධිපතිවරණය කරන තරුණෙක් නැහැ කියන කතාවනේ ඔය කියන්නේ. හරි මේ ගමන තුල තරුණෙක් පරිණත වුණොත් අපි බලමු ඒ පිළිබඳව. තව කල් තියෙනවා. මං විතරක් නෙවෙයි අපේ පක්ෂේ තරුණ බොහෝ පිරිසක් ඉන්නවානේ. ඒ වගේම ඉතින් දැන් සජි ප්‍රේමදාස මහත්තයත් කියනවා එතුමා තරුණයි කියලා කියනවා. අනු කුමාර මහත්තයා කියනවා එතුමා තරුණයි කියලා. දිලිජ් ජයවීර මහත්මයා කියනවා එතුමා තරුණයි කියලා. ධම්මික පෙර මහත්තයා කියනවා එතුමා තරුණයි කියලා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ තරුණය සරල ස්වභාවයෙන් සරලව කිව්වොත් නාමල් රාජපක්ෂ අභියෝගේ බාර ගන්න සූදානම්. පක්ෂයේ ප්‍රතිපත්තිය පක්ෂයේ ගොඩනගන්නත් රට රකින්න අභියෝගේ නාමල් රාජපක්ෂ විතරක් නෙවෙයි අපේ පක්ෂයේ ඕනෑම වෙලාවක අපි බාර ගන්නවා. ඒ අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා තීන්දුව